ඔන්න අදත් ආයිබෝන් කියලා පිළිගන්න ඔක්කොමලා මගේ YouTube channel එකට අද ඉතින් ගොඩක් කාලයක් තිස්සේ මං හිතන් හිටපු ජෝ ටියුටෝරියල් එක පටන් ගන්න යනවා. ඉතින් ඔයාලට මේ ගොඩක් වැදගත් වෙයි කියලා මං හිතනවා. ඉතින් ගොඩක් ගාඩ YouTube එකට වීඩියෝ අද්දාදී අප්ලෝඩ් කරද්දී සුපිරියට වීඩියෝ එක එඩිට් කරගන්න Kinemaster කියන ඇප්ලිකේෂන් එක භාවිත කරන්න පුළුවන්. මේක ගැන ෆුල් ටියුටෝරියල් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම මේක ගැන වීඩියෝ 8ක් විතර දානවා. මේකෙන් ඔයාලට හැම ටූල් එකක් ගැනම කියලා දෙනවා. ඉතින් සුපිරියට වීඩියෝ එක එඩිට් කරගන්න අවසානයේ පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් මගේ WhatsApp group එක තියෙනවා. ඒකට join වෙන්න Instagram එක තියෙනවා. ඕන එකක් කරගන්න මම description එකේ ඔක්කොම link ටික දාලා තියන්නම්. හරි දැන් බලමු කොහොමද මේක කරන්න කියලා. හරි ඉතින් මුලින්ම Kinemaster app එක අවශ්‍ය වෙනවා. ඉතින් මේක ඔයාලට Play Store එකෙන් download කරගන්න පුළුවන්. ඒත් එහෙම download කරන්න එපා. මොකද කිව්වොත් මේකේ VIP VIP තියෙනවා 75%ක් විතර. VIP කියන්නේ මොකද්ද කිව්වොත් මේකේ ගොඩක් ටූල්ස් වගේ දේවල් ඔයාලට ලොක් කරලා තියෙන කරන්න බෑ මේ දේවල්. ඒවා unlock කරගන්න සල්ලි ගවන්න ඕනේ. ඊට පස්සේ ආයෙ තියෙන watermark එක. උඩින් මේ edit Kinemaster කියලා Kinemaster එකේ ලෝගෝ ගන්නවා. මේවත් නැහැ කිසි දෙයක් නැහැ. මොකෙන්ද කරේ කියලාත් හොයන්න බැරි වෙන්න මේ mod app එකක් තියෙනවා. මේක download කරන link එක description එකේ දාලා තියන්නම්. ඒ link එකෙන් කියලා download කරලා install කරගන්න ඉක්මනට කියලා තියෙනනම්. ඉතින් ඊට පස්සේ මේක download කරලා open කරන්න. මේක මේ පැත්තට තමයි ඔයාලට භාවිත කරන්න පුළුවන්. මුලින් මේක ගැන කියලා දුන්නොත් මේ පැත්තෙන් පේන්නේ ඔයාලා දැන්ට කරගත්ත project. ඉතින් මම මේකෙන් project 81ක් කරලා තියෙනවා. video 81ක් edit කරලා තියෙනවා. ඊට පස්සේ මේ මැද තියෙන plus icon එක. මේකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේකෙන් තමයි video edit කරන්න කලින් plus icon එක click කරාට පස්සේ size 3. 16:9 9:16 11. මේ තුනම ගැන කියලා දෙන්නම්. මුලින්ම මේ 16:9. ඉතින් මේ 16:9 කියන්නේ සාමාන්‍ය YouTube size එක. ඔයාලා YouTube video app වලත් දන්නවා. ෆෝන් එක මේ පැත්තට රොටේට් කරගන්නවා. මෙහෙම දාගන්න size එක 16:9. ඊළඟට තියෙනවා 9:16. 9:16 කියන්නේ සමහර අය YouTube වල video දානවා තනි කෙලින් අතට. ඉතින් ඔයාලා තනි කෙලින් අතට video එකක් හදන්න යනවා නම් 9:16 පුළුවන්. 1:1 කියන්නේ ඔයාලා දන්නවා WhatsApp status එකම හදනවා තනි සමාජ රස රැඩේට. ඒක තමයි 1:1 කියන්නේ. මම දැන් මේ 16:9 කියන එක තෝරනවා YouTube size එක. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් පුළුවන් මේකට දාන බෑග්ග්‍රවුන්ඩ් එක සිලෙක්ට් කරගන්න. ඉතින් මම මෙතනට දැන්ට මේ හරිය දෙනවා. හරි ඔයාලට මේක ගැන කොටස් තුනකට මේක ඩිස්ප්ලේ එක හදා ගන්න පුළුවන්. මේක තමයි අපි වීඩියෝ කරන වීඩියෝ එඩිට් කරන වීඩියෝ එක අපිට පේන තැන. මෙන්න මේක තමයි අපේ ටූල් බාර් එක. මෙතන තමයි අපේ සම්පූර්ණ ටූල් බාර් එක. මෙතන තමයි ටයිම් ලයින් එක. හරි ඉතින් මෙහෙම තමයි මේ කොටස් තුන බෙදෙන්නේ. අපි මුලින්ම බලමු කොහොමද මේකට ඔයාලා බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇඩ් කරගන්නේ කියලා. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එක උඩ තමයි අපි කරන සියලුම ඔක්කොම දේවල් කරන්නේ. මුලින්ම පුළුවන් මෙන්න මේ මීඩියා කියන එකට යන්න. මේකට ගියාට පස්සේ ගැලරිය පෙන්වනවා. ඉතින් ගැලරියේ තියෙන ෆොටෝ එකක් බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට ඇඩ් කරගන්න පුළුවන්. බෑග්ග්‍රවුන්ඩ් එක දාන්නම ඔයාලා මේකෙන් මාක් කර වීඩියෝ එකක්. ඒ කියන්නේ ඔයාලා කැමරාවෙන් වීඩියෝ කරන වීඩියෝ එකක් උනත් ඔයාලා එඩිට් කරගන්න පුළුවන්. නැත්තම් ඔයාලට පුළුවන් මේ බෑග්ග්‍රවුන්ඩ් කියන එකට ගිහිල්ලා කැමති බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන්න. ඉතින් මම දැනට කැමරාවෙන් වීඩියෝ කරපු එකක් ඔයාලට දාලා පෙන්වන්නම්. මොකද ඒක එඩිට් කරන්න ලේසියිඳ. හරි ඉතින් මම දැන් මගේ ෆෝන් එකේ තියෙන වීඩියෝ එකක් මෙන්න මෙහෙම ටච් කරනවා. හරි ඊට පස්සේ මම හරිය ක්ලික් කරනවා. හරි ඉතින් ඔයාලට පේනවා දැන් මේ වීඩියෝ එක මෙන්න මෙහෙම ඇඩ් වෙනවා. ඔයාලට පේනවා මෙතන ඉරක්. අනේ ඉර ගෙනියන තැනට යද්දී දැනට මෙන්න මේ පැත්තට ප්ලේ වෙලා තියෙන වීඩියෝ එකේ සයිස් එක ගන්න. ඉතින් තප්පර ගාන වැන්නා තප්පර 8යි 10යි. මේක ඔයාලට මෙන්න අකට ගෙනිච්චම තප්පර 23 කියලා වැන්නා. ඒ කියන්නේ මේ වීඩියෝ එක තප්පර 23ක් දිගයි. ඉතින් ඔයාලා මෙන්න මෙහෙම මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේකට ක්ලික් කරලා මේ වීඩියෝ එක ප්ලේ කරන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට පේනවා දැන් මෙන්න මේක මෙන්න මෙහෙම ලස්සනට ප්ලේ වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් අලුතෙන් ටූල්ස් ටිකක් මෙන්න මෙහෙම ඕපන් වෙනවා. අපි දැන් මේ වයිකින් එක බලමු මොනවද තියෙන්නේ කියලා. හරි ඉතින් බලමු මොනවද මේවා කියලා. ඔයාට බලා ගන්න පුළුවන් මුලින්ම මෙන්න මෙතන ලේයර් කියලා තියෙනවා. මේ ගොඩාක් විශේෂයි. අපි බලමු කොහොමද ඔයා මුලින්ම ටෙස්ට් එකක් මේකට ඇඩ් කරගන්නේ කියලා. ඔයාලා දැකලා තියෙනවා වීඩියෝ එකක් පටන් ගන්න කලින් මේක ටෙස්ට් එකක් ගන්න. ඔයාට පුළුවන් මෙන්න මේ ලේයර් කියන එකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා. අද මම කතා කරන්නේ ටෙස්ට් ගැන. ටෙස්ට් ගැන සම්පූර්ණයෙන්ම කියලා දීලා මේ වීඩියෝ එක අවසන් කරනවා. ටෙස්ට් කියන එකට යන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනට එන්න ඕන එක ටයිප් කරන්න. ඉතින් මම මෙතන ටයිප් කරනවා නිකන් ඔහොම ටයිප් කරනවා. ඔයාලට ඕන දේ ටයිප් කරලා ඕකේ දෙන්න. හරි ඊට පස්සේ වෙන තවත් මෙන්න මෙහෙම බලන්න පුළුවන් ඔයාලා ලස්සනට මෙහෙම ටූල් බාර් එක ඕපන් වෙනවා. හරි අපි දැන් කින් එක කතා කරමු. දැන් ඔයාලට පුළුවන් මෙන්න මෙතන මෙන්න මේ තියෙන සයිසස් මෙන්න මේ මෙයා ක්ලික් කරලා මේක සයිස් එක ලොකු පොඩි කරන්න මේකෙන් මේක රොටේට් කරන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් දැන් අපි තුමු ඔයාලට මේ කේ ගෝල් කියන එක වෙනස් කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් මෙන්න මේකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ මේක රීප්ලේස් කරගන්න. හරි දැන් අපි බලමු ඊටු ටික.
ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ AA කියන එකට යන්න. මේකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේකට ෆොන්ට් එකක් ඇඩ් කරගන්න. ඉතින් මේ මේකේ දීලා තියෙනවා මේ ලැතින් කියන එකට ගියාට තවත් ෆොන්ට් තියෙනවා. මම දැනට බෝල්ඩ් කරගන්නවා මේක වලට මීඩියම් බෝල්ඩ් දෙනවා. හරි ඉතින් මෙන්න මේව ටෙස්ට් එක ඇඩ් වෙනවා. ඊට පස්සේ අපි මේක දැන් මේ හරිය දාලා ප්ලේ කරලා බලමු. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේක තිබිලා එක පාටම ඔන්න දැන්ක නැති වෙනවා. ඉතින් මෙන්න මේක තමයි මේ අපි දාපු ටෙස්ට් එකට අදාළ ටයිම් ලයින් එක. ඒ කියන්නේ මේක තියෙන්න ඕනේ මෙන්න මේ උඩ ඉරෙන් තමයි අපි මේක බලන්නේ. ඔන්නෝම ඔයාලට පේනවා පටන් ගන්න තැනදී මෙන්න මෙතන බිංදුවයි තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කහපාට කොටස පටන් ගන්න තැනදී බිංදුව. ඊට පස්සේ ඒක ඉවර වෙන තැනට ඔයාලා මෙන්න මේ ගෙනිහිල්ලා බලන්න. ඊට පස්සේ හතර තියෙනවා. ඒ කියන්නේ තප්පර හතරක් මේක තියෙනවා. ඉතින් අපි හිතමු ඔයාට දැන් මේ ටෙස්ට් එක ඔන්නෝම දැන් මේක ඔයාලට ප්ලේ වෙනවා මෙතනින් නැති වෙලා යනවා. අපි හිතමු ඔයාට මේ දාගත්ත ටෙස්ට් එක මෙන්න මේ හරියට තමයි එන්න ඕනේ. ඔයාට තියෙන්නේ මේක ක්ලික් කරගෙන ඉන්න. ඊට පස්සේ මෙන්න මේක ඕන තැනට ගිහලා ඇදගෙන ගිහලා ඔන්නෝම තියන්න. දැන් ඔයාට පේනවා ඒක මෙතනින් තිබ්බ ටෙස්ට් එක අපි මෙතෙන්ට දාගත්තා. දැන් ඔයාලට පේනවා ඔන්නෝම ප්ලේ කරාට පස්සේ ලස්සනට ඒක මෙන්න මෙතනින් ඔන්නෝම වැටෙනවා. හරි ඉතින් දැන් අපි බලමු ඔයා කොහොමද මේ ටෙස්ට් එක දැන් මේක ඔයාලට ඔයාලා දන්නවා දැන් මේක තප්පර 4යි තමයි මේක තියෙන්නේ. තප්පර 4ෙන් මේක නැති වෙලා යනවා. ඔයාලට මේක කොහොමද මේක තව ටිකක් වෙලා තියෙන්න හදාගන්නේ කියලා ඔයාලට පුළුවන් ටෙස්ට් එක ටච් කරන්න. ටච් කළා මෙන්න මෙහෙම දෙපැත්තට ඇදගෙන ඔයාලට මේ කොච්චර වෙලා මේ වීඩියෝ එකේ තියෙන්න ඕනද කියලා මේක මෙතනින් දාන්න පුළුවන්. ඔන්න දැන් බලන්න ඔයාලට මේක මේ ඊට වඩා තියෙනවා. හරි ඉතින් ඔයාලා මේක මෙහෙම ඔයාලට ඕන තැන ටෙස්ට් එක ඇඩ් කරලා ඔයාලට මේක නැති වෙන්න ඕන තැනින් මේක ඒ කියන්නේ මට දැන් මෙතනින් මේ වීඩියෝ එක පටන් ගන්න මෙතනින් ටෙස්ට් එක එන්න ඕනේ මෙතනින් ටෙස්ට් එක යන්න ඕනේ. මම ඒ විදිහට දැන් මේක හදාගත්තා. තව දෙයක්. දැන් ඔයාලට පේනවා මෙන්න මේ ටෙස්ට් එක එකපාරට නිකන් බොක් ගාලා වගේ අර දැක්කන් නිකම්ම එනවා. ඔයාලට පුළුවන් මේක ඇනිමේට් කරගන්න. ඇනිමේෂන් එකක් දාලා පට්ටියට හදා ගන්න පුළුවන්. අය බලමු කොහොමද ඇනිමේෂන් දාන්නේ කියලා. ඔයාලට පුළුවන් මේක උඩ ක්ලික් කරන්න. හරි ඉතින් එහෙම ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා ඉන් ඇනිමේෂන් කියලා. ඔයාලට පුළුවන් මේ ඉන් ඇනිමේෂන් කියන එකට යන්න. මේ ක්ලික් කරලා ඉන් ඇනිමේෂන් ගියා. මෙතන දාන්න ඕනේ මේ අපේ ටෙස්ට් එක මේ වීඩියෝ එකට ඕපන් වෙන්න ඕනේ කොහොමද කියලා. ඔයාලට වෙන මේ එක එක ඔය එක එක ඒවා තියෙනවා. එක එක ගොඩාක් තියෙනවා. ඉතින් මම මෙන්න මෙහෙම එකක් දානවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ එන වේගය දාන්න. ඔයාලට දෙන මේක ගොඩක් ඉක්මනින් එනවා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේක ඔන්නෝම එක එක තැන් වලට දාලා ඔය පේනවා මේක වැඩි වෙන්න මේක ටිකක් හැමින් එනවා. මේ පැත්තට යන්න මේක ඉක්මනට එනවා. මම මෙන්න මේ ගාන වගේ දාලා හරිය දෙනවා. දැන් අපි බලමු ඒක වැඩද කියලා. ඔයාලට පේනවා සාර්ථකව අපේ ඇනිමේෂන් එක වැටලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොම මේක තිරෙන් යන්න ඕනේ ඇනිමේෂන් එක දෙන්නේ කියලා. ඒක නිකම්ම යනවා. ඔයාලට පුළුවන් ආයෙ ක්ලික් කරන්න. ඊට පස්සේ යන්න පුළුවන් මේ අවුට් ඇනිමේෂන් කියන එකට. අවුට් ඇනිමේෂන් කියන්නේ මේක තිරෙන් අවුට් වෙලා යන්න ඕනේ කොහොමද කියලා. මේකටත් කැමැතිම ඇනිමේෂන් එකක් දාගන්න පුළුවන්. මම මෙන්න මෙහෙම සයිඩ් ඩවුන් කියන ඇනිමේෂන් එක දාගන්නවා. ඊට පස්සේ ඒකෙත් ඔයාලට ටයිම් එක දාගන්න හරිය දෙන්න. දැන් ඔයාලට පේනවා මෙන්න මේක ලස්සනට මෙන්න මෙහෙම යනවා. හරි. දැන් අපි බලමු ඔයා මේකේ පාට වෙනස් කරගන්නේ කොහොමද කියලා. ඔයාලා මේ ටෙස්ට් එක මේ කහපාඩේ උඩ ටච් කරන්න. මම ටච් කරනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන සුදු පාටින් වගේ බලා ගන්න පුළුවන්. මෙතනින් තමයි අපි කලර් එක වෙනස් කරගන්නේ. කැමති කලර් එකක් දීලා මෙන්න හරිය දුන්න ගමන් කලර් එක ගන්නවා. මම දැනට කළු පාට දෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකේ තව ඇනිමේෂන් එකක් පුළුවන්. හරි දැන් ඔයාලා පේන පටන් ගත්ත තැනදී ඔන්නෝම ඇනිමේෂන් එක වැඩිට එනවා. ඊට පස්සේ තනි නිකම්ම නොසෙල්වි මේක තියෙනවා. අපි බලමු කොහොමද මේකට මැදදී ඇනිමේෂන් එකක් වැටෙන්න හදන්නේ කියලා. ඕවර් මෙතනට පේන ඕවර්ලි ඇනිමේෂන් කියලා. ඔයාලා මේකට ගිහලා මෙන්න මෙහෙම ඔයාලට කැමති ඇනිමේෂන් එකක් දාගන්න. ඔයාලට එතකොට මෙන්න මේකේක ලස්සන ඇනිමේෂන් බලා ගන්න පුළුවන්. මම මේ වගේ ඇනිමේෂන් ඔයාලට මේකේක පුළුවන් මෙන්න මේකක් දාගන්නවා. හරි දැන් හරිය දෙනවා. දැන් ඔයාලට පේනවා මේක පටන් ගත්ත වෙලේ ඉඳන් නිකන් අර කැරකි වගේ තියෙනවා. ඔයාලට අන්න එම ඕවලි ඇනිමේෂන් එකකුත් දාගන්න පුළුවන්. මම දැනට ඕවලි ඇනිමේෂන් එක අයින් කරනවා. මොකද ඒක දැනට මට අවශ්‍ය නැහැ. එතකොට ඉන් ඇනිමේෂන් එක අපි දාගත්තා. අවුට් ඇනිමේෂන් එක දාලා පාට වෙනස් කරන හැටි දැනගත්තා. අපි දැන් බලමු ඔයාට මේ ටෙස්ට් එක කපා ගන්න ඕනොත් කොහොමද කරන්න කියලා. ඒ කියන්නේ ඔයාට බෙන් මෙතනින් එහා ටෙස්ට් එක මෙන්න මේ ටික ඕනේ නැහැ. ඒ කියන්නේ මෙතෙන්ට නිකන් විතරයි ඔයාට ටෙස්ට් එක තියෙන්න ඕනේ. මෙතනින් නැති වෙලා යන්න ඕනේ. ඔයාලා මේ ටෙස්ට් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ දැන් කතුරක් තියෙනවා. කතුරට ගිහිල්ලා
මෙන්න මේ turn to right of play heat කියන එක ක්ලික් කරොත් මෙන්න මේ ඉරටර කියන්න අපි play heat deck කියලා. මේ ඉරෙන් අපේ දකුණු පැත්තේ ටික යනවා. ඉතින් right දකුණු පැත්තේ ටික යනවා. මෙන්න මේ දෙවණිය ක්ලික් කරොත් ඔයාලට වෙනවා දකුණු පැත්තේ ටික ගියා. ඊට පස්සේ මෙන්න මෙතන trim to left to play heat කියන එක ක්ලික් කරොත් අපේ මේ play heat එකෙන් වම් පැත්තේ ටික යනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ කැමති තැනකින් මෙන්න මේ කපා ගන්න. මෙතනින් මෙහා ටික හරි මෙහා ටික මම මේ මුලින් මම මෙන්න මේ ටික දැන් කපා ගන්නවා. මට ඒ ටික අවශ්‍ය නැහැ කියලා හිතන හින්දා. මෙන්න මේ ටික. එතකොට මම මේකට ගිහිල්ලා මේ trim to left to play heat කියන එක ක්ලික් කරනවා. ඔයාලට පේනවා සාර්ථක වේක trim වෙලා අයින් වුණා. දැන් හරිය ක්ලික් කරනවා. දැන් ඔයාලට පේනවා මේක මුලදි නෑ අපිට මෙන්න මේ හරියෙන් ලස්සනට මේ මේක ට්‍රේ වෙන්න පටන් ගත්තා. හරි. ඔයාලට තව මේක ගැන කියලා දුන්නොත් අපිට පුළුවන් මේක ඔපොසිට් එක ඔහොම අඩු වැඩි කරගන්න. ඊට පස්සේ පුළුවන් මේක රොටේට් කරන්න බ්ලෙන්ඩින් ඔය දන්නවලා දන්නේ නැති බ්ලෙන්ඩින් කියන්නේ එක ටිකක් ටෙස්ට් එක එඩිට් කරගන්න වගේ අවුට්ලයින් එකක් දාන්න පුළුවන් මෙන්න මෙතනට කියලා මේ අවුට්ලයින් කියන එක ඔන් කරගන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට අවුට්ලයින් එකට එන්න ඕනේ කලර් එක චේන්ජ් කරගන්න පුළුවන්. මේ වනම් ලොකු දේවල් නෙමෙයි. ඊට පස්සේ මෙතන ෂැඩෝ එකක් පුළුවන් හිවණැල්ලක් වගේ දාගන්න. මේකෙත් කලර් එක තෝරන්න කළු පාට වගේ තෝරලා මම මෙන්න මෙහෙම දුන්නොත් ඔයාලට පේනවා මෙන්න මෙහෙම අපිට ෂැඩෝ එක ක්ලස්සන්ට ඇඩ් කරගන්න පුළුවන්. මම ෂැඩෝ ඇඩ් කරන්න යන්නෙත් නැහැ. හරි ඊට පස්සේ තියෙනවා මෙන්න මේ ග්ලෝ. ග්ලෝ කියන එක දාලත් ඔයාලට පුළුවන් මේ ග්ලෝ කරගන්න. ඊට පස්සේ මෙතන බෑක්ග්‍රවුන්ඩ් කලර්. බෑක්ග්‍රවුන්ඩ් කලර් කියන එක ඔයාලට කියලා දෙන්න. මෙන්න මේ බෑක්ග්‍රවුන්ඩ් කලර් කියන එකට ගිහිල්ලා සෝරි බෑක්ග්‍රවුන්ඩ් කලර් කියලා ටික එක ඔන් කරගත්ත ගමන්ම මෙන්න මේකේ බෑක්ග්‍රවුන්ඩ් එක ඔයාලට වෙන කලර් එකක් ඇඩ් වෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මේකෙන් කලර් එක ඔන් කලර් එකක් දාගන්න. මම දැන් කළු පාට දාගන්න. හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මේ යට ටික් එක දැම්මොත් ඔයාලට පේනවා මෙන්න මේ දිගටම අපේ බෑක්ග්‍රවුන්ඩ් කලර් එක තියෙනවා. ඒ කියන්නේ නිකන් තනි ඉරක් වගේ ඔයාලට වෙන ප්ලේ කරලා පෙන්නන්නම් ඇනිමේෂන් එක වැටෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ අවුට් ඇනිමේෂන් එකත් වැටෙනවා. එතකොට මෙන්න මේ දිගටම ඒ කළු පාට තීරුව තියෙනවා. මෙන්න මේ ඒක අයින් කරගත්තොත් එහෙම නැහැ. මම ඊට පස්සේ මේ බෑක්ග්‍රවුන්ඩ් කලර් කියන එකත් අයින් කරගන්නවා. හරි ඉතින් අද මේකින් කියලා දුන්නේ ටෙස්ට් ඇඩ් කරගන්න විදිය. වීඩියෝ එක දැනටමත් තියෙනවා විනාඩි 12ක්. මං එකපාරම එක දවසෙන් වීඩියෝ ටික ඔයාලට දාන්නම්. ඔයාලට උඩ වීඩියෝ ටික බලාගෙන යන්න පුළුවන්. අදට අපේ කයින් මාස්ටර් ටියුටෝරියල් එක ඉවරයි. අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න. ඉතින් එතකොට මට පුළුවන් මේ වගේ වීඩියෝ ඉදිරියටත් දාන්න. ඔයාලා subscribe කරලා support එකක් දුන්නොත් එහෙම කියලා ඉල්ලනවා. මගේ WhatsApp group එකේ link description එකේ දාලා තියෙනවා. ඒකට join වෙන්න. එහෙනම් ඉතින් බලපුව හැමෝටම සුබ දවසක්.